ඔබ සතුව Android වර්ගයේ ෆෝන් එකක් තියනවා නම් සක්විති සර්ගේ සරල ඉංග්‍රීසි පන්තියට නිවසේ සිටම ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. දුරකථනය පමණයි අවශ්‍ය. Zoom app එක හරහායි මේ පන්ති මෙහෙවන්නේ. පන්ති අතරතුර ඔබට ප්‍රශ්න අහන්නත් පුළුවන්, අතෝසවන්න පුළුවන්. එවිට සර් කියනවා "හා, දැන් ඔබේ ප්‍රශ්නේ අහන්න" කියලා. සජීවීව සර්ගේ ළඟ ඉඳගෙනම ඉගෙන ගන්නවා වගේමයි. මෙය මේ කොරෝනා වසංගතයේ පවතින අවදී අපූර්ව අත්දැකීමක් වේවි ඔබට. ඉතාම සරලව ඉංග්‍රීසි පැහැදිලි කිරීම කරනවා. ඔබට ගැළපෙන මට්ටමේ උසස් පාඨමාලාවක් තිබෙනවා. කෙසේ නමුත් වැඩිපුරම තිබෙන්නේ මුල සිට උගන්වන පාඨමාලා. ඔබට මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍ය කරන දැනුම, එනම් කොහොමද ඔබ දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ කියන දැනුම අපි ඔබට ලබා දෙනවා විශේෂ පුහුණුවක් මගින් දුරකථනය හරහා. ඉතින් දැන්ම ඔබේ අංකයේ SMS කරන්න නැතහොත් අමතන්න අපගේ පන්ති සංවිධායක සමීර දිසානායක මහතාට 0.76760.95 0.76760.95. I was also scared and alone, but I got through it. You can too. මේ වීඩියෝව මගින් මා ඔබට පැහැදිලි කරනවා පළමුව වෝස් භාවිතය පිළිබඳව. ඔහු ධනාත්මක චින්තනය පිළිබඳව ජනප්‍රිය දේශකවරයෙක්. ඔහු පවසනවා "I was also scared" යනුවෙන්. මමත් බය වෙච්ච කාලයක් තිබුණා. බය වෙලා හිටියා. එහි "scared" යන පදය D අකුරින් අවසන් වන නාම විශේෂණ පදයක්. මේ නාම විශේෂණ පදය "scared" බය වුණු කියන අදහස දෙන. යෙදෙනවා was සමග. "I was scared." මම බය වෙලා හිටියා. "I was also scared" ලෙස යෙදුනාම මමත් බය වෙලා හිටියා. දැන් ඉංග්‍රීසි වලදී මමත් බය වෙලා හිටපු කාලයක් තිබුණා කියලා කියන අදහස පවසන්නත් යොදාගන්නේ මේකමයි. "I was also scared." "Also" වලින් තමයි අල්තයන් අහඟවන්නේ. ඒ අල්තයන්නේ අදහස දෙන "also" යොදන්නේ "was" වලට පසුව. "Am" is "are", "was" "were" යන පද යෙදෙන තැන්වල ඒ පදවලට පසුවයි "also" යොදන්නේ. "I was also scared." මමත් බය වෙලා හිටපු කාලයක් තිබුණා. ඊළඟට ඔහු කියනවා "I got through it." මේක ලස්සන ක්‍රියාපදයක්. "Get through" කියලා කියන්නේ දෙපද ක්‍රියාපදයක්. යම්කිසි අභාග්‍ය සම්පන්න කාලයක් පහු කරලා යනවා. යම්කිසි අභාග්‍ය සම්පන්න ඉරණමක් සිදුවීමක් ජය ගන්න. "Get through" කියලා කියනවා. ඒ හරහා යනවා. ඒක පහු කරලා යනවා. යනවා කියන්නේ ගෙට් දෙන්නේ. ත්‍රූ කියන්නේ හරහා කියන එක. ඒ අනුව ඉංග්‍රීසි වල "I got through it" කියලා කියන්නේ මම ඒක පහු කළා කියන එක. ලස්සන භාවිතයක්. මම ඒක පහු කළා. "I got through it." "You can do it." ඔබටත් පුළුවන් එය කරන්න. මේක ඉතාම හොඳ ධනාත්මක සංකල්පයක්. "No matter what happens in your life," ඔබේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක වැදගත් නැහැ. "Try to do something positive always." "Try to do something positive every time." හැමතිස්සෙම always, හැමතිස්සෙම every time, සෑම විටකම ධනාත්මක දෙයක් කරන්න බලන්න, හොඳ දෙයක් කරන්න බලන්න. ධනාත්මක වීම යනු මුදල් උපයන්න සැලසුම් කරන එක නෙවෙයි. නරක යටපත් කරලා හොඳ, තමන් තුළ හොඳ වඩව ගන්න එක. ඒ තුළ ආර්ථිකයක් සැලසුම් කරා. "I was also scared and alone, but I got through it. You can too." දැන් ඇත්තටම ඔබට මෙතනදී ඇහුනේ මොහු පවසනවා "I was also scared and alone" කියලා. මමත් බයෙන් හිටපු කාලයක් තිබුණා, තනියම හිටපු කාලයක් තිබුණා. තනිව, හුදකලාව, alone. ඒ අනුව "scared" and "alone" යන පද දෙකම යෙදිලා තියෙනවා. "I was also scared and alone." තනි වෙලා, ඒ වගේම බයෙන් හිටපු කාලයක් තිබුණා. දැන් ඔබ වෙන වෙනම කියනවා නම් මේ අදහස් දෙක කොහොමද කියන්නේ? මම තනියම හිටියා, මම තනි වෙලා හිටියා. "I was alone." හිටියා කියන්නේ was. වර්තමානයේ දැන් ඔබ තනිව ඉන්නවා නම් කියන්නේ "I am alone." "I'm alone." ඔහු තනිව ඉන්නවා නම් "he is alone."
දැන් මට පාළුවක් දැනෙනවා කියන එක වෙනම වාක්‍යයක්. I'm feeling lonely. I'm feeling lonely කියන්නේ මට පාළුයි කියන එක. පාළුව කියන්නේ නාමපදයේ loneliness. Loneliness කියන්නේ පාළුව නාමපදයේ. It's a noun. The feeling කියන වචනේ දෙනකොට feeling වලට පසුව යොදන්නේ නාම විශේෂණ. I am feeling hungry. මට බඩගිනි. I am feeling lonely. මට පාළුයි. I am feeling tired. මට මහන්සි. මේ අනුව මෙහි තිබෙන්නේ අතීත කාල අදහසක්. I was alone. මම තනියම හිටියා කියලා. එතනදී alone යෙදෙන්න ඕනේ. Lonely යොදන්න බෑ. තනියම හිටියා. තනි වෙලා හිටියා. I was alone. ඉතින් ඔබේ ජීවිතෙත් මේ වගේ දහසකුත් කම්කටොළු ප්‍රශ්න ඇති. ඒවා ජය ගන්න කාලයත් එක්ක ඔබට පුළුවන්. ඉවසීමෙන් ඒ කටුකත්වය තුළ තමන් තුළ යම් ධනාත්මක දෙයක් සොයා යන්න. තමන්ට කරන්න පුළුවන් උපරිම ධනාත්මක දේ ආගමට දහමට නැඹුරු වීමට නම් මේ කරකස ජීවිතය ඔබට උගන්වන්නේ ඒ දේ කරන්න. ආගම ධර්මය තුළ ගැඹුරට කිඳා බහින්න. ඉතින් මා ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ධනාත්මක වෙන්න. Be positive. No matter what happens in your life. ඔබේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක වැදගත් නැහැ. Try to do something positive. උත්සාහ කරන්න ධනාත්මක දෙයක් කරන්න. Wish you all the best.